වීතෝග අලෙවිකර ගැනීමට නොහැකිව දිවයිනේ ගොවිජනතාව තවමත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. වී සඳහා රජයේ නියම කළ සහතික මිල ප්‍රමාණවත් නැති බවටයි ගොවිජනතාව දිගින් දිගටම චෝදනා කරන්නේ. අද වන විට ගොවිජනතාව කබලින් ලිපට වැටි ඇති බව නම් නොරහසක්. මේ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. මෙවර ජලකන්නේ කුඹුරු අක්කර 35000ක් වගා කළ ගොවීන් තම අස්වනු නෙලා අවසන් කළද විකුණා ගැනීමට නොහැකිව මේ වන විට පීඩා විඳිනවා. अंतिम कृषि ඔවුන්නද තමන්ගේ වීතික විකුණ ගන්න බැරුව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. කෘෂිකර්ම ඇමතිවරයා ඇවිල්ලා ගොවින්ට තර්ජනය කරනවා. අපි ඉල්ලන ගානට වීතික දීපන් නැත්නම් අපි පිට රටින් හාල් ගේනවා කියලා තර්ජනය කරනවා. අර පැත්තේ මෝල් හිමියෝ මට්ටු කරන්න කියලා යනවා. ගොවියන්ට වීතික තියාගන්න තැනක් නැහැ. ගෙවල් ඇතුලේ වීතික ගොඩ ගහගෙන ඉන්නකොට අලි කඩාවදී. අපේ මේ ආහාර සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති කරන්න විනාශ කරන්න මේ ගජමිතුරන් කීප දෙනෙකුගේ මනදොල සපුරන්න මේ විදියට කටයුතු කරන්න එපා ඒක සහ ගහන අපරාධයක් කියලා අපි මේ වෙලාවේ කියන්න කැමතියි මේ අතර දිනෙන් දින උග්‍රවන වනාලි තර්ජන හමුවේ සිය වීතෝග බේරා ගැනීමට නොහැකිව මිනිපේ ජනපදයේ ගොවි ජනතාවද පීඩාවට පත්ව සිටිනවා දැන් හොඬවැල දාලා මෙහෙම දැන් හොයන වීමල්ල ගන්න ජනලේ කඩන්න ගැහුව පුටු දෙක තුනකින් ඒ ගැහුවත් පුටු කැඩුණාට ඉතින් එයාට රෙදෙන්නේ නැහැ නේ අපිට මොනවා හරි දීලා තියනවනම් පුටු වලින් ගන්න ඕනේ නේ ඉතින් අලියගුණ්ඩ ලැජ්ජයි පුටු වලින් ගහනවා කියන කොට ඒකින්ද අපිට මොකක් හරි දැන් වනජීවියගේ මහතුණුට රෑ කෝල් කරුවට පස්සේ ආ හසලකට දැනුම් දෙන්න එයි කිව්වා එච්චරයි ආයි ෆෝනුත් වැඩ නැහැ මේ අතර කාබනික පොහොර භාවිතය සඳහා ගොවි ජනතාව හුරු කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සරුපිම ජාතික කෘෂි සභාව මෙලෙස අදහස් පළ කර සිටියා කාබනික පොහොර ලංකාවේ හදන්න බෑ කියලා අපි කුණ කුණා කියද්දි අපිට දොස් කිව්වා. අපි හැම දෙයකටම අකුල් හෙලනවා කිව්වා. විපක්ෂය සහ මේ 43ට අපිට සෑහෙන්න කිව්වා. අපි මේ ඩොලර් කාක්ක මටත් පුදුලි වල තුර මේ NGO වලින් සල්ලි අපිට එන සල්ලි යන්නේ NGO වලින්. අපි කිව්වා වෙන්නේ නැන දේ. දැන් මොකද? දැන් කාබනික පොහොර ලංකාවට ගේනකොට ඔය චීනේ කුණු කන්දල් සහ මේ පිටරටවල වලින් එන කුණු කන්දල් ලංකාවේ මේ ඝන කාබනික පොහොර ගේනද්දි මේකේ චුද්ද ජීවීන්ගෙන් වෙන්න පුළුවන් හානි හතරම විශේෂඥයෝ අපිට කිව්වා. ඉතින් අනවශ්‍ය ලෙඩ රෝග හැදිලා විශාලාවක් බවට මේ රටපත් වෙන එක තමයි මේ ක්‍රියාවලියෙන් වෙන්නේ. අපි හැම දෙයකටම විරුද්ධ වෙනවා නෙමෙයි. අපි කියන්නේ හොඳයි ක්‍රමිකව මේ වැඩේට යන්න. විද්‍යාත්මක මේකේ විශේෂඥයින්ගේ उपदेश